अरे गाइस मगर पे शॉर्ट अपडेट कर देना वाला मगे वीडियो बागोड़ा कर रहा मगर वीडियो दान बह हम बिलाम गरी लाड़ में कमेंट टैब के पोस्ट भी दिए दान वा इतनी दान न्यूज़ थी का हम अपडेट करने वा इतना साथी है इतनी न्यूज़ थी का अपडेट करने में तो एक देवाल टेबल और न्यूज़ का मुआ कर देख को मगे न्यूज़ थी का मेरे अपडेट करने वा तो वाला मेरे अपडेट के इन्हें बदेखा तो देवाल मेरे का ता करने वा पर अभी तक बालू और मार्केट का ये डाउन ना मार्केट का बड़ो बड़ो सामान ने कोका कोला ये वगैरह कुमने डाउन लाती नहीं हुआ इंटेल का साथ वॉलमार्ट अप लाती है डोमिनोज पिज़्ज़ा पेप्सी कोला अप लाती नहीं हुआ बैंक ऑफ अमेरिका आप पिलाती है पेपैल होल्डिंग आप पिलाती है मतलब अरे दुड़ाक समागम वॉरेन बफेट की कंपनी का पिलाती है ना दशम बिंदु हाथा इधर अरे एप्पल अमेज़न गूगल मास्टर कार्ड वीसा ट्विटर पीस इधर एस एन पी ओकोडी का डाउन लाती है टेस्ला डाउन लाती है ओकोडी का मार्केट का और पेड़ एस एन पी ए का ये ट्रेड देखा तियागान मैं एक प्रॉफिट बुक कर लगा तियागान के लिए क्यों हुआ अरे इतना मैं किया था हम दे आप करें वाला जम अगेन ने गान ना देना अभी गुड़ा यूएसडी जेपी वगैरह में कार्ड ये मैं भाई करा अरे आप वाला क्यों हुआ मेरे अभी भाई साइड इन के वाला जम ट्रेड डेट एंटर है प्रमाण ने गान ना देना देन मार्केट के अत देन अलूत में न्यूज़ से मार्केट के बड़ा बुरुत थे हमारे विक्स का सीपीआई डेटा वैडी मत के वैडी ना आए मत स्टेबल होना अरे इतना कोटा देन अलूत इन ईलंग मास से तमाम सीपीआई डेटा एन ने सीपीआई डेटा एन ईलंग मास से අපි බලමු CPI data සමහර research report කියනවා ඊළඟ මාසේ CPI data එක යම් ප්‍රමාණයක් අඩු වෙවි කියලා යම් ප්‍රමාණයක් අඩු වෙවි කියලා නමුත් කියන්න බෑ ඒක ගොඩක් කට්ටිය කියන්නේ CPI data වැඩි වෙවි කියලා නමුත් යම් වාර්තා කියනවා යම් ප්‍රමාණයක් දූටි ප්‍රමාණයක් අඩු වෙවි කියලා CPI data අපි බලමු ඉස්සරහට CPI data සහ පවෙල් කතා කරනවා හෙට කතා කරනවා පවෙල් එතකොට පවෙල් කියන දේවල් එක්ක තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ පවෙල් කියන දේවල් එක්ක දැන් ඔයාලට පේනද බිට්කොයින් පවා ඩවුන් CPI data එක ඩවුන් වෙලා ආයෙම රේන්ජ් එකක් හරි ඊළඟ නිවුස් එකේදී තමයි මේවා ආයෙම ඩවුන් වෙනවා නැති මොනම් කියන්නේ CPI data වැඩි වෙලා මේ මාකට් ක්‍රෑෂ් වෙන්න ඕන මාකට් ක්‍රෑෂ් වෙලා මේක සාමාන්‍යයෙන් 13000 9000 වගේ වැටෙනවා ඊට පස්සේ Amazon buy වෙනවා හරි මොනම් කියන්නේ CPI data වැඩි වෙන්නේ කියලා අපි කියන්නේ මොකද අපි කොච්චර මාකට් ක්‍රෑෂ් වුණත් අපි බය නැහැ මාකට් ක්‍රෑෂ් ආවයි බලන් ඉන්නේ මාකට් එක ක්‍රෑෂ් වෙලා නැත්තටම නැති වෙනවා අපි බලන් ඉන්නේ එතකොට අලුතෙන් නිවුස් එන්න ඕනේ දැන් මාකට් එකේ නිවුස් ප්‍රයිස් ඉන් වෙලා ඉවරයි එතන ෆොරෙක්ස් ට්‍රේඩ් කරන කෙනෙක් නම් මෙන්න මේක අඳුරගන්න එක තමයි අමාරු දෙ මාකට් එක නිවුස් එකක් ඇවිල්ලා ඒ නිවුස් එක ප්‍රයිස් වෙන්නේ කවද්ද ප්‍රයිස් වෙන්නේ කොහොමද ප්‍රයිස් වෙන්නේ කවද්ද අපි ඒක අඳුරගන්නේ කොහොමද එතකොට ඒක අඳුරගන්න කාලයක් යනවා හරි මාකට් එකේම කාලයක් ඉන්නකොට ඔයාට තේරෙනවා ඔයාගේ ඇඟටම තේරෙනවා ඒක දැන් ප්‍රයිස් වෙලා ඉවරයි කියලා. ඔයා බයික් එකේ යනකොට ඔයා වාහනයක වංගුවක් ගන්නකොට ඔයා ස්ලෝ කරන්න එපා. ඒක ඔයා ඔයාගේ ඇඟෙන් ඔටෝම වෙන දෙයක්. හරි ඔයාගේ ඒ වගේ තමයි මේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන එකත් ඔයාට කාලයක් යනකොට මේක තේරෙනවා දැන් මේ මාකට් එකේ මේ නිවුස් එක ප්‍රයිස් ඉන් වෙලා ඉවරයි. අපි ට්‍රේඩ් වලින් අයින් වෙන්න ඕනේ. අපි ට්‍රේඩ් වලින් ප්‍රොෆිට් බුක් කර ගන්න ඕනේ ඔයාට ඇඟටම තේරෙනවා. එතන මම මේ කතා කරන්නේ ඕවරෝල් ඉන්ෆ්ලේෂන් මාකට් එක ගැන. ලංකා ෂෙයා මාකට් එක එක දිගටම කඩාගෙන වැටෙනවා. දැන් මේ ප්‍රශ්නත් එක්ක ලංකාවේ තෙල් සහ මේ දේවල් එක්ක සමහර විට ඉදිරියේදී ලංකාවේ vehicle market එකේ bubble එක පුපුරන්න පුළුවන්. මොකද vehicle market එක යම් මිල අඩුවීමක් වෙන්න පුළුවන් මේ ඉන්ධන නැතිවීමත් එක්ක. ඒක නිසා ඔයාලා වාහන වගේ අරන් තියෙනවා නම් විකුණ ගන්න ඕන. හොඳයි මේ වෙලාවේ කාට හරි විකුණලා ඒ සල්ලි රුපියල් විදිහට තියන් ඉන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඩොලර් කරන්න. මොකද ඩොලර් කරාට පස්සේ වාහන මිල හදිසියේවත් වැඩි වුණොත් අනිවාර්යයෙන්ම ඒක වැඩි වෙන ඩොලර් රේට් එක වැඩිමත් එක්ක. එතකොට ඒකේ ගේන් එක ඔයාට වාහනේ නැති වුණාට ඔයාලා ඩොලර් දීන නිසා ඔයා ඩොලර් ටික ඔයාගේ account එකේ තියෙන නිසා ඔයාලට ඒ වාහන වැඩිමේ ගේන් එක එහෙම් පිටීම ඩොලර් වලින් ගන්න පුළුවන්. හරි. වාහන මාකට් එක ගැන මම පොඩ්ඩක් කතා කරේ. ඔයාලට වැදගත් වෙන නිසා දැන් මාකට් එකට අලුත් news එකක් එන්න ඕන. අපි බලමු හෙට පවල් කියන්නේ මොනවද කියලා මොනවද කතා කරන්න කියලා අපි බලමු. ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම නම් කියන්නේ inflation එක වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්ම. වැඩි වෙලා recession එකක් එන්න ඕන. අපි බලාගෙන ඉන්නේ ඒකට. මොකද එතකොට තමයි මාකට් එකට හොඳටම එන්ට වෙන්න පුළුවන්. මේ වගේම තමයි මම මෙතන කියලා තියෙන පොස්ට් එකක් දාලා තියෙන වොරන් බෆට් සමහර කම්පැනි වලට එන්ට වෙලා තියෙන කියලා මාකට් එකේ ෂෙයාස් කරනවා. ඒත් වොරන් බෆට් කියන්නේ ලොකු ආයෝජකෙක්. මේ කට්ටිය මේ ගවර්න්මන්ට් එකෙන් දත්ත ඩේටා එනකම් මේ කට්ටිය බලාගෙන ඉන්නේ නැහැ. මෙයාලගේම රිසර්ච් ටීම් ඉන්නවා. මෙයාලගා ලොකු හොඳට ක්වොලිෆයිඩ් PhD ගහපු කට්ටිය ගොඩක් කට්ටිය මෙයාලා වැඩ කරනවා. එතකොට මේ කට්ටිය මේ ගවර්න්මන්ට් එකෙන් ඩේටා එනකම් බලාගෙන ඉන්නේ නැහැ. මේ කට්ටිය මෙයාලගේම ඩේටා හදනවා. හරි. ඩේටා හදලා තමයි මේ කට්ටිය හැම දෙයක්ම කරන්නේ. එතකොට මෙයා මාකට් එකට එන්ටර් වෙනවා කියන්නේ සමහර වෙලාවට ඊළඟ මාසෙට CPI ඩේටා අඩු වෙන්න පුළුවන්. මේක මාකට් ක්‍රෑෂ් එකේ සමහරට මේක බොටම් එක ළඟට ලඟ වෙලා ඉන්නත් පුළුවන්. හරි. ගොඩක් කට්ටිය හතරෙන් වරන් බකට් ආයෙමත් හරිනු සියාස් එකක් ගත්තා. ඉන්ධන සම්බන්ධව මේ පාරක් මාකට් එක යම් සියාස් ප්‍රමාණයක් අරගෙන තියෙනවා. යම් ලොකු ගෲප් එකක වරන් බකට්ලා මේ දේවල් කරන්නේ දැනගෙන අපි බලමු මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා. ඉදිරියේදී
USD අප් වෙනවා එක දිගට Bitcoin වගේ දේවල් කඩාගෙන වැටෙනවා එතන JPY CHF gold වගේ දේවල් අප් වෙනවා හරි ඔය නිවුස් තුන තමයි ප්‍රධාන මාතෘකා තුන ඕක වෙන අනිවාර්යයෙන්ම අප්ඩේට් එකේ ඉන්න අවපාතය උතර උද්දමනය ඒ වගේම තමයි රේට් හයික් කිරීම සහ හරි දැන් පවල් කිව්ව රේට් හයික් කරන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්ම ඩොලර් එක කඩාගෙන වැටෙනවා දැන් මොකද මේ ප්‍රයිස් රේට් හයික් කරන එක දැන් මේක ප්‍රයිස් වෙලා තියෙනවා රේට් හයික් කරනවා කියුව එක ඒක තමයි ප්‍රයිස් උනේ මාකට් එකට හරි එතන ඒක ඩොලර් එක අප් වුණා එතකොට දැන් ප්‍රයිස් ඩොලර් එක දැන් රේට් වැඩි කරන්නේ නැහැ අඩු කරනවා කියුවොත් දැන් මේක ඇති කිව්වොත් මේක කඩන් වැටෙනවා හරි ඕක තමයි තියෙන්නේ එහෙම දැන් මේ තත්ත්වෙත් එක දැන් රේට් හයික් කරන එක එක දිගට වෙනවා වාට උදාහරණයක් විදිහට කිව්වේ එතකොට ඒක නිසා වාට අප්ඩේට් එකේ ඉන්න අනිවාර්යයෙන්ම මේ නිවුස් වලට රියැක්ට් කරනවා නිවුස් එනකොටම මාකට් එක රියැක්ට් කරනවා හරි මේ ෆොරෙක්ස් මාකට් එක ආපු ගමන්ම රියැක්ට් කරනවා එතන ක්‍රිප්ටෝ බිට්කොයින් වගේ සහ ෂෙයා මාකට් එකට එන්නේ පස්සේ මොකද ෂෙයා මාකට් එක හැම්බෙලාම ඕපන් නැහැ ඒ වගේම තමයි ක්‍රිප්ටෝකරන්සි මාකට් එකට එන්නේ ටික වෙලාවක් ගියාට පස්සේ ෆොරෙක්ස් මාකට් එකට එනවා තොරතුරු ඒ එවලෙම්ම එනවා හරි ඒ තප්පර ගාණක් යන්නත් කලින් මාකට් එක රියැක්ට් කරනවා මේ එන ඩේටා වලට මොකද මේක ලොකු ට්‍රිලියන ගණනක මාකට් එකක් ලෝකෙදින ෆයිනෑන්ෂල් මාකට් වල එකතුව තමයි අපි මේ ට්‍රේඩ් කරන්නේ ෆොරෙක්ස් ට්‍රේඩ් කරන එක කියන්නේ ලෝකෙදින ෆයිනෑන්ෂල් මාකට් එකේ එකතුවෙන් තමයි අපි මේ ට්‍රේඩ් කරන්නේ USD JPY UK GBP CHF කට් හරි එතකොට ඒක නිසා මේක මේ නිවුස් වල තදින්ම මාකට් එක ප්‍රතිචාර දක්වන එතකොට මේක ෂෝට් මීඩියා වල වලට ගේන්නේ දැන් මාකට් එකේ අලුත් නිවුස් එකක් අවශ්‍යයි මාකට් එකට ඉදිරි ගමන යන්න හරි අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා රේට් වැඩි වෙනවද අඩු වෙනවද ඉන්ෆ්ලේෂන් රේට් අඩු වෙනවද වැඩි වෙනවද අපි මොකද බලමු පවල් කතා කරන දේවල් බලමු අපි ඉස්සරහට ඊළඟ දවසේ එන එහෙනම් සුබ දවසක්